හලෝ ගයිස්, හරි ඔන්න වෙනදා වගේම වෙනදා වගේම අලුත් විදිහකට අලුත් සිස්ටම් එකකට මම ගන්නවා. මෙන්න මේ වගේ ටෝයි එකක් අපි ගරවන් ගලවන්න යන ස්කෘප්පුනි. මේ ඇන ගලවන්න යන මොනවද තියෙන්නේ කියලා බලමු. මේක මේ මම ගත්තේ මේ කොහෙන්ද කඩේ බතුල්ලෙන් තමයි ගත්ත. මේක 4V, ඔක්කොම වීල් වලට මෝටර්ස් දීලා තියෙනවා. මේ වීල් එකකටත් මෝටර් එකක් දීලා තියෙනවා, මේ වීල් එකකටත් දීලා තියෙනවා, මේ වීල් එකකටත් දීලා තියෙනවා, මේ වීල් එකකටත් දීලා තියෙනවා. මේ වණන් ඉතින් බුරුවර ගහලා තියෙන කෑල්ලක් ඔය. ඉතින් බුරුව අපේ කවුරු නැහැ. ඉතින් ලස්සනට නම් කමන්නේ නැහැ ඕම්දි. හරි, ඉතින් ගියා. මේවා ඔක්කොම සස්පෙන්ෂන් සිස්ටම් එකක් අපිට බලන්න පුළුවන්. ක්ලෝස් අප් එකක් දෙන්නම්. මොකද මේක පහත වැඩි පොඩ්ඩක්. මෙන්න මේ තමයි සස්පෙන්ෂන් සිස්ටම් එක වර්ක් කරන්නේ. දැක්කද මේ සස්පෙන්ෂන් සිස්ටම් එක වර්ක් කරන්නේ මේ විදිහට? හරිද, මේ සස්පෙන්ෂන් සිස්ටම් එක නම් ගොඩක් හොඳයි. ඉතින් අපි මේක බොඩි හදලා තියෙන ප්ලාස්ටික් හයිය නම් පොඩ්ඩක් අඩුයි. මේ සවුන්ඩ් සිස්ටම් කියන්නේ මේකේ මෝටර් සවුන්ඩ් සිස්ටම් එක ලස්සනයි. ඒ කියන්නේ අර හරවද්දීම වුණා ගන්න. උකලින් තමයි බොඩි එක හදලා තියෙන්නේ. මේ වැඩි හයිය නම් පොඩ්ඩක් අඩු. හරිද, මේකේ මේ පොඩි අවුලක් වෙලා තියෙනවා. මේ රිමෝට් කන්ට්‍රෝල් එක වැඩ කරන්නේ. මේක තමයි රිමෝට් එක. රිමෝට් කන්ට්‍රෝල් එක වැඩ කරද්දී මේක අර මංක පාරක් ගලෙව්වා. ගලවලා ඉතින් දන්න ඇද පොඩ්ඩක් මේ වැඩිපුරියක් දාන්න ගියාට පස්සේ මේ ගැස්සේ තියෙන මගේ කෑල්ල පෙන්නන්නම්. ඒ ගැස්සේ තියෙනවා කෑල්ලක්. ඔව්, කෑල්ලක් කියලා කියන්නම්. කෑල්ලක් තියෙන ඒක ඩිටෙක් ලොන්ග් ඩිස්ටන්ස්. ඒ කියන්නේ මේ කියන්නේ රිමෝට් එක දුරින් ඉඳන් කන්ට්‍රෝල් කරන ඒ කෑල්ල අපිට පුළුවන් අඩු වැඩි කරන්න. හරි, මං ඒක වැඩි කරන්න ගිහිල්ලා කෑල්ල ගියා. දැන් ඉතින් දුරට වැඩ කරන්න රිමෝට් එකේ මේ කූර මේක අස්සේ ගහන්න ඕනේ වැඩ කරන්න. මේ තමයි ඉතින් තියෙන්නේ. මොන ලෝක දැන් වැඩේ වැඩ කරන්නේ. දැන් මේක අස්සේ ගැහුවම වැඩ. දැක්කද? එහෙම එකක් තියෙනවා. මේක අපි බලමු. මේ තියෙනවා. හරිද? මට මේ වෙලාව ස්කෲප් එකක් හොයාගන්න බැරුණා. මං ඒ හින්දා මේ පිහින් තමයි මේ ගලවන්න යන්නේ. බලමු ගලවලා මොනවද තියෙන්නේ කියලා. අපි ඉස්සරහින් යමු. මේක ඔෆ් කළා. මේ බැටරියක ගලවගෙන ඉන්න. හරිද, බැටරිය ගලවගෙන ඉන්න. මේ වගේ පොඩි ගැජමැටික් කැල්ලකින් දා එක සෙට් කරලා තියෙන එක පැත්තකින් අරන් තියෙනවා. හරිද, ඊට පස්සේ අපි එකින් එක ගලවමු. අපි ඉස්සෙල්ලම මේ දැන් මේ ගණ ගෑල් ටික දා ගන්නවා. කරියපයි මෙතන තියෙන සම්තුම් ෆෝන් එක. හරි, ගණ ගෑල් ටික දාගමු මේකට. ලෝකට දා නැත්තම් ඇන ටික සාමාන්‍යයෙන් මම මොකක් හරි බඩුවක් ගල ලමුනක් යන්නේ එක වැඩි වෙනවා. ගලමු. හයි කරානේ. සොරියෙන් දුන්න මේ ආකාරයට ගලවන්න ඕනේ. මම මේ ටික පොඩ්ඩක් ෆාස්ට් කරනවා. එන ටික ගලවන්න එක. පොඩි අවුලක් වුණා. මේ ඇන ටික ගලවන්න තියෙන එහෙ නෙමෙයි. ඉතින් බොරුවට ගලවලා තින්නේ මම දන්නේ නැහැ. ඉතින් මට මතක නැහැ. මේ ඒඳ මම ගෙනා ගිහිල්ලා අවන් එකේ චිකන් රෝස්ට් කරද්දි ගන්න කූර. මට ඒස් කරුප්පුනේ හොය හොය ඉන්න යන්න වෙලා යන. ඉතින් අහුවෙන එකකින් ගලවලා දාන්න. බලමු. බලන්න.
ඔන්න ඥානක්කගේ පිටෙන් මං ඒක ගැලෙව්වා. හරි මොකද මම බොඩි ඉතින් මේක මේක තිබ්බැන ටික තමයි මං ගාලවල තියෙන්නේ දන්නේ නැතුව කමක් නැහැ. ඩම් වෙනවා ඩොම් වෙනවා. මේක තමයි වාහනේ. ඔව් ගැලෙව්වා අප්පඩසි. ආ මං හිතන්නේ ඒක තමයි ඇන්ටනා. හරිද? ඒ තමයි ඇන්ටනාව. ආ මොකද මේ තියෙන්නේ සර්කිට් එක. මේ තියෙන්නේ ඇන්ටනා ක්ලෝස් අප් එකක් ගන්නවා. මේ ඇන්ටනා තියෙන්නේ. එතකොට හරිද? අනේක මෙහෙම තියාගමු. මම දැන් ගලවන්න යන්නේ සර්කිට් එක. වෙනවද දන්නේ නැහැ. මොන්ට මේ පේනවද බලන්නයි මේ ගලවන්නයි දෙකක් කරන්න බෑනේ. අන්න ඔහොම තියෙන්නේ. හරිද? මේකත් මෙහෙම තිබ්බා. ග්ලෝස් අප් එකක් ගන්න පොඩ්ඩ පහත වැඩි. ඔන්න හරි. අන්න මේක තමයි මම කිව්වේ. මම කලින් කිව්වේ මේ මේකේ මේ පොඩි කරකවන්න පුළුවන් සිස්ටම් එක. මේ සර්කිට් එක ගහලා තියෙනවා ගැන අපි කතා කරා. මෙතන ගහලා තියෙන JPF කියලා මේ සර්කිට් කෝඩ් එක ගහලා තියෙනවා. ඩේට් එක ගහලා තියෙනවා. ඊයන් තියෙනවා. එතකොට මේ මෙතන මේක යනවා මං ගලවන්නේ. අපිට මේක කරකවන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන්. මොකක් හරි තුඩක් දාලා. බහ කරකවන්න බෑ. මෙච්චර තමයි ඉතින් මේ වාහන ලොකුර තිබුණ බරයි ටිකක් සාමාන්‍යයෙන් පොඩ්ඩක් බරයි. ටයර් ගැන කතා කරොත් මේ ටයර් සිස්ටම් එක හොඳයි. එබෙන සුළුයි. ඒ කියන්නේ හොඳ ග්‍රිප් එකක් තියෙනවා. ඕනි ඕනි තැනක යන්න පුළුවන්. ඒකට මේ මම මේක වතුරෙත් පදලා තියෙනවා. වතුර අස්සේ නෙමෙයි. වතුර අස්සේ පදින්න බෑ අපිට. මේ සර්කිට් එකේ වතුර යන්න පුළුවන්. මෝටර්ස් වලට වතුර යන්න පුළුවන්. වතුර වතුර ටිකක් ඕන නම් අය මේ සාමාන්‍ය රෝදි භාගයකට රෝදි ටික වෙන වතුර යන්න පුළුවන්. මේ වගේ අතුර යන්නත් පුළුවන්. වාහනේ නම් හොඳයි. මේ දැන් මම මේ ෆික්ස් කරනවා. ෆික්ස් කරලා ඉවර වෙලා අර ගැජට් එකක් දාලා මම බලාපොරොත්තු වෙනවා ඊළඟට වරට ගේන්න මේක පදින වීඩියෝ එක පොඩ්ඩක් ඇඩ්වෙන්චර් විදිහට පොඩ්ඩක් පදින වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. බලමු මේක හදාගත්තම මම ඊළඟ වීඩියෝ කියන්නේ මේකේ ඊළඟ වීඩියෝ එක ඊට කලින් වෙන වීඩියෝස් එන්න පුළුවන්. මම ඔච්චර තමයි අද වීඩියෝ එක. වාහනේ හොඳයි. කවුරුහරි ඕනි කෙනෙක් ඉන්නවා නම් මේ ඕඩර් එකක් දාන්න පුළුවන්. මම පහල ඩිස්ක්‍රිප්ෂන් එක විස්තර දාන මැසේජ් එකක් දාන්න මම මේක අරන් කුරිය කරන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක අද ඉවරයි. තැන්ක් යූ.